ඉතින් කාලකට පස්සේ පුරුදු පරිදි මදෝ ගොල්ලෝ ළඟට ආවේ ගොඩක් අය නොදන්න තවත් දෙයක් කියලා දෙන්න. ඉතින් අලුයෝ ඔයගොල්ලෝ channel එකට අලුත් කෙනෙක් නම් මම පැතුම් ශිවංක ඔයාලා මේක තුලා ඉන්නේ සෙල්පතු YouTube channel එකත් එක්ක. හරිම මදෝ ඔයගොල්ලොත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ Facebook account එකේ යාළුවෝ අනිත් අයට පේන්නේ නැති වෙන්න අපි වහන්නේ හිටින් කරන්නේ කොහොමද කියලා. ඒත් එක්කම අපේ පුද්ගලික විස්තර තියෙනවා නම් ඒ විස්තර තියෙන ඒවා අපේ email එක තව තවත් ඒ වගේ අපේ තියෙන විස්තර කොහොමද අපි වහගන්නේ කියලා. ඒත් එක්කම ගොඩක් අයට වදයක් වෙලා තියෙනවා. ෆෝන් නම්බර් එක පේන්න වැටලා තියෙනවා. ඒක අයින් කරගන්න විදිය ගොඩක් අයට හොයාගන්න විදියක් නැහැ. එක එක කෝල්ස් එනවා, එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ෆෝන් නම්බරේ පවා වෙන කාටවත් පේන්නේ නැති වෙන්න, ඔයගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ස්ලට විතරක් පේන්න, ෆ්‍රෙන්ඩ්ස්ලා නොවන කට්ටියට පේන්නේ නැති වෙන්න ඕන විදිහකට ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. මේ ගැන දන්න අයට නෙමෙයි, නොදන්න අයට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතන නිසා. හරි, එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද කරන්න තියෙන්නේ කියලා. හරි, මේක කරන්න මුලින්ම ඔයා යන්න ඔයාගේ ප්ලේ ස්ටෝර් එකට. මම යනවා මේ විදිහට ප්ලේ ස්ටෝර් එක ගිහිල්ලා Facebook කියලා සර්ච් කරගන්න. සර්ච් කරගෙන ඔයා බලන්න ඔයාගේ Facebook එක මුලින්ම අප්ඩේට් කරලා තියෙනවද කියලා. අප්ඩේට් කරලා තියෙනවා නම් මෙතනින් ඔයගලන්ට ඕපන් කියන එක දෙන්න පුළුවන්. ඕපන් කියන එක දීලා අපි යම් මේ විදිහට Facebook එක ඇතුළට. හරි, මම මේ විදිහට Facebook එක ඇතුළට ගියා. දැන් ඔයගලන්ට මෙතනින් පේනවා දකුණු පැත්තේ උඩ ඉරි කැලේ තුනක්. ඔගොල්ලෝ එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එන්නේ. මෙහෙම පහලට ගියාම පහලටම යනවා. එතකොට ඔගොල්ලෝ පේනවා මෙතන සෙටින් ඇන් ප්‍රයිවසි කියලා. ඔගොල්ලෝ එක ටච් කරගන්න. ඊට පස්සේ ඔගොල්ලන්ට පේනවා මෙන්න මෙතන සෙටින් කියන එක. ඊට පස්සේ ඔගොල්ලෝ මෙන්න මේ තියෙන සෙටින් කියන එක ටච් කරගන්න. ඒක ටච් කරගත්තම ඔගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතනින් ආවට පස්සේ ඔගොල්ලෝ මෙන්න මෙතන උඩ තියෙනවා ප්‍රයිවසි චෙකප් කියන එක. ඔගොල්ලෝ ඒක ටච් කරගන්න එක පාරක්. ඒක ටච් කරගත්තාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔගොල්ලෝ එනවා. මෙතනින් එක එක වැඩ ගොඩක් තියෙනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේ. ඔයගොල්ලෝ මේ පළවෙනියට තියෙන එක තැඹිලි පාටින් මේ ඔයගොල්ලන්ට තියෙන්නේ. අන්න ඒක ඔයගොල්ලෝ ටච් කරගන්න ඕනේ. ඒක ඇතුලේ තමයි සෙටින් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ටච් කරගන්න. හරි, ඒක ඇතුලට ගියාට පස්සේ ඒක මෙන්න මේ විදිහටයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන පහලින් තියෙනවා කන්ටිනියු කියලා නිල් පාටින් ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තම ඔයගොල්ලන්ට දැන් මේ පේනවා මගේ ෆෝන් නම්බර් එක. මගේ විස්තර ගොඩක් තියෙනවා. මෙන්න මේ විදිහට මම ගොඩක් දේවල් ඔන්ලි මී කරලා තියෙන්නේ. ඔයාට පේනවා මෙන්න විදිහට මගේ ෆෝන් නම්බර් එක තියෙන තැන. ඔයාට ඉස්සරහින් තියෙනවා ඔන්ලි මී කියලා. එතන තියෙනවා චූටි ඊතලයක්. ඒක ටච් කරාම මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මෙතනින් ඔයගොල්ලන්ට පබ්ලික් දාගන්න පුළුවන්. එතකොට හැමෝටම පේනවා. ෆ්‍රෙන්ඩ්ස් දැම්මට පස්සේ වගේ යාළුවන්ට විතරයි ඔයාගේ ෆෝන් නම්බර් එක පෙන්වන්නේ. ඔන්ලි මී කියලා දැම්මම කිසිම කෙනෙකුට ෆෝන් නම්බර් එක පෙන්වන්නේ නැහැ. ඉතින් අපිට බයක් සැකක් නැතුව Facebook එකට ෆෝන් නම්බර් එක ඇඩ් කරලා තියාගන්න පුළුවන් රිකවරි නම්බර් එකක් විදිහට. ඒතකොට ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඊමේල් එක තියෙනවා. ඒ විදිහට ඊමේල් එකත් කිසිම කෙනෙකුට බලන්න බැරි වෙන්න ඔන්ලි මී කරලා වහලා දාන්න පුළුවන්. ඒක කරන්නේත් මෙන්න මේ විදිහට චූටි ඉතල කැලේ ටච් කරන්න. ටච් කරලා පස්සේ ඒ විදිහට ඔයගොල්ලන්ට ඒ දේ කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට බර්ත්ඩේ එක තියෙනවා, මාසෙ වෙනම, අවුරුද්ද වෙනම ඔයගොල්ලන්ට එතන පුළුවන් ඒක ටච් කරලා ඔන්ලි මී කරගන්නව නම් ඒක ඔන්ලි මී කරගන්න. හරි, ඉතින් මගේ මේ හෝම් ටවුන් එක තියෙනවා. මම ඒවා පබ්ලික් කරලා තියෙනවා. ඒවා මට ඇත්තට අවශ්‍යතාවයක් නැහැ වහගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් තවත් පහළට ගිහිල්ලා තව සෙටින් ගොඩක් තියෙනවා පහළින් ඔයගොල්ලන්ට හදාගන්න. තමන් කැමති විදිහට තමන්ගේ දේවල් ඔන්ලි මී කරගන්න පුළුවන් මෙතනට ආවට පස්සේ. හරි යාළුවෝ, දැන් ඊට පස්සේ මෙහෙමයි කරන්න තියෙන්නේ. මම මෙහෙම පහළට එන්න. එතකොට ඔයාගේ වර්ක් එක, ඒ දේවල්, ඔයාගේ සිටි එක, ඒ හැම දෙයක්ම ඔයාට මෙතනින් පහළට යනකොට සේරම බලා ගන්න පුළුවන්. මේ පහළටම ආවට පස්සේ පල්ලෙහෙම තියෙනවා ස්කූල් එක පවා ඔන්ලි මී කරගන්න පුළුවන්. පල්ලෙහෙම තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඇන් ෆලෝවින් කියලා. එතනින් ඔයාට පුළුවන් ඒදක ඔන්ලි මී දාගත්තම ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක කිසිම කෙනෙකුට පෙන්වන්නේ නැති වෙන ඔයාට විතරයි පේන්නේ. ඔයාට ඕන නම් ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලාට විතරක් පේන විදිහට ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක හදන්න පුළුවන්. කැමති විදිහට කරලා ඉවරලා පල්ලෙන් තියෙන නෙක්ස්ට් කින් එක ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්නේ. මෙතනින් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දාන්න පෝස්ට් යාළුවන්ට කාටද පෙන්වන්න ඕන කියන එක සඳහන් කරන්න තියෙන්නේ. මෙතනින් ඔයා දාන පෝස්ට් එක පබ්ලික් කරන්න ඕනේ නැත්නම් ෆ්‍රෙන්ඩ්ස්ලාට විතරක් නම් පෙන්වන්න ඕන. ඒ විදිහට හදන්න පුළුවන්. මෙතනින් කොහොමත් පබ්ලික් කියන එකට දෙන්නේ නැහැ. ෆ්‍රෙන්ඩ්ස්ලාට හරි ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් පෙන්වන්න ඕන සහ පෙන්වන්න ඕන නැති ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද කියන එක. ඔයාලට මෙතනින් ඔයා දාන
story එකක් වුණත් post එකක් වුණත් මෙන්න මේ විදිහට select කරලා හදා ගන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ මොන විදිහට උඩ ඉතලේ ඔබලා බැක් වෙන්න ඊට පස්සේ පහලින් තියෙනවා මේ නිල් පාට next කියන එක ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක touch කරලා continue කරගෙන ඉස්සරහට යන්න ඕන ඊට පස්සේ ඒක touch කරාම මෙන්න මේ වගේ තැනකට මෙතනින් වාගේ block list එක තමයි තියෙන්නේ ඔයාලට මෙතනින් block කරන්න ඕන කට්ටිය මෙතනින් block කරන්න පුළුවන් unblock කරන එකක් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙහෙමයි එන්නේ මෙතෙන්ට ආවට පස්සේ review අද topic කියලා තියෙනවා nil party නා එක touch කරන්න එක touch කරලා පස්සේ එක success හරි දැන් අපිට අවශ්‍ය කරන ටික ඔක්කොම අපි lock කරගෙන ඉවරයි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන උඩ තියෙන ඉතලේ ඔබලා back වෙලා ආපස්සට මුලට එන්න හරි මගේ මේ account එක දැන් පැතුම් සිවංක මම දැන් වෙන Facebook account එකකින් මගේ profile එකට ගිහිල්ලා බලන්න හදන්නේ කොහොමද පෙන්වන්නේ කියලා මම මේ විදිහට log වෙලා තිනවා වෙන Facebook account එකකට මම මේ විදිහට search කරගන්නවා මම search කරලා ගියාට මගේ profile එක දැන් මට S2කට පෙන්වනට screen video record වලට screenshot වලට අහුවෙන්නේ නැහැ profile එක lock කරලා තියෙන නිසා ඒක නිසා මෙතනින් ඒක පෙන්වන්නේ නැහැ හරි මේ account එකේ friend list එකට මම යනවා මෙතන ගියාට පස්සේ මිතුල් friends ලා මනුල් friends ලා විතරයි පෙන්වන්නේ earl වලට දැම්මට පස්සේ වෙන කිසිම friends කෙනෙක් වෙන account එකකට පෙන්වන්නේ නැහැ ඒ account එකට අදාළ යාළුවෝ ඉන්නව නම් විතරයි ඒකෙන් පෙන්වන්නේ ඔයගොල්ලන්ට ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව මෙතනින් off කරගන්න පුළුවන් ආයෙ මම profile එක පැත්තට ආවම මේ විදිහට මට මෙතනින් පෙන්වන්න නැතුව යනවා ඉතින් channel එක subscribe කරලා නැත්නම් ඔයාලට මෙහෙම ඔතේ පුළුවන් subscribe කරන්න දැනට channel එකේ 580ක් විතර subscribers ප්‍රමාණයක් තියෙනවා video 63ක් විතර තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් subscribe කරලා මේ මොහොතේ like එකක් දාන්න පුළුවන් video එකට ඒත් එක්කම bell icon එකත් click කරන්න ඒකේ පුළුවන් ඔයාලට channel එකට ලොකු උදව්වක් කරන්න ඉතින් මෙන්න මේ ටික තමයි මට කියන්න ඕමනා වෙලා තිබුණේ ඔයගොල්ලන්ට ඉතින් මේ video update එකට කැමති නම් ඔයගොල්ලෝ like එකක් දාන්න comment එකක් දාන්න අමතක කරන්න එපා ඔගොල්ලන්ගේ ලයික් එකකින් කමෙන්ට් එකකින් තමයි channel එක තව දුරටත් ඉස්සරහට යනවාද කියලා තීරණය වෙන්නේ. හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.